අයිබෝවන් TV9 අපේ පන්සල තුළින් කළුතර දිස්ත්‍රික්කයේ සුවිශේෂීය ස්ථානයකට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ පාලින්ද නුවර අගලවත්ත වදුරලිය සම ප්‍රදේශයේ සුවිශේෂීය පන්සලක්. ඈත අතීතයේදී රජ මාලිගාවක් තිබුණු ස්ථානයක්. එතකොට කෝට්ටේ රාජධානී කාලයේදී රණශූරයෙක් කියන්නේ අද කාලේදී නම් හමුදාපති කෙනෙක් වගේ හිටිය මේ වීදිය බණ්ඩාර. අපි මේ වීදිය බණ්ඩාර සොයාගෙන යනකොට අපි මේ රජමහාවිහාරයට අපේ නායක ස්වාමීන් වහන්සේ සොයාගෙන අපි පැමිණියා. පාලින්ද නුවර සංඝනායක පැලැන්ද රජමහාවිහාරාධිපති සද්ධර්ම කීර්ති දේවමුල්ලේ කල්යාණ වංශ හිමි සොයාගෙන අපි පැමිණියා. අවසරයි අපි හාමුදුරනේ. හාමුදුරනේ, මොකක්ද මේ පන්සලේ අතීතය? මොකක්ද මේ වීදිය බණ්ඩාර කියන්නේ? පන්සලේ අතීතය ගැන අපි කතා කරනකොට මහත්තයෝ, මේ චූල වංශය කියන ඓතිහාසික ග්‍රන්ථය ඇතුළු මෑත භාගයේදී ලියලද සියලුම ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වෙනවා. දැන් චූල වංශයේ සඳහන් වෙනවා, කාලතිත්තං තතෝ ගන්ත්වා පංච යෝජන රට්ඨකේ පුරං පිලන්ද ගාමස්මින් මාපිත්වාන වසින් තහින්. එහෙමයි. එතන ගාතකේ මට ඉතරේ මතක තියෙන්නේ. එතකොට එහි සඳහන් වන්නේ වීදියේ බණ්ඩාර කෝට්ටේ යුගයේ සිටපු හමුදා, මේ කාලේ හැටියට කතා හමුදාපති, ඒ රණසූර වීදියේ බණ්ඩාර මහසෙනවිතුමා පෘතුගීසීන්ට විරුද්ධව සටන් කිරීම සඳහා මෙහෙවපු ජයභූමියක් තමයි පැලැන්ද කියලා කියන්නේ. එහෙමයි. පැලැන්දට වීදිය බණ්ඩාර සම්බන්ධ වෙච්ච එක ගැන නොයෙකුත් ඉතිහාසඥයන් අතර විවිධ මත පළ වෙනවා. ඒවා ඉතින් අපිට වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් වීදිය බණ්ඩාර මහසෙනවිතුමා කෝට්ටේ ඉඳලා එයා පලා ගියා සීතාවක රාජ්‍යයට. ඒ සීතාවක රාජ්‍යයට ගිහිල්ලා එයා මොකද කරන්නේ? සීතාවක සිටපු මායාදුන්නේ රජුරුවන්ගේ දූ කුමරිය වන සූර්ය දේවිය කියන කුමාරිකාව අරගෙන තමයි පැලැන්දට ආවේ. ඒ පැලැන්දට ආපු ගමන් මාර්ගයේ චූලංසං කාල තිත්තං තතෝ ගංත්වා පංච යෝජන රට්ඨකේ කළුගඟෙන් ඉගොඩ වෙලා පස්සදුම් රට පිලන්ද කියන ගමට ඇහිල්ලා එයා නගරයක් කරගෙන වාසය කළා කියලා කියනවා. එහෙමයි. ඊළඟට එතන්දී අපේ රටට මේ පෘතුගීසීන්ගේ මහා වෙසනයක් විපත්තියක් වෙච්ච යුගයකනේ. ඉතින් පෘතුගීසීන් සමග සටන් කිරීමට ඒ කාලේ හිටපු එකම ප්‍රබල සේනපතිය තමයි වීදිය බණ්ඩාර කියලා කියන්නේ. පැලැන්දට ඇහිලා යන්නේ නිකන් හිටියේ නෑ, සේනාව රැස් කළා. ඒ වගේම අවි ආයුධ හැදුවා. ඒ ඔක්කොම හැදුවේ පැලැන්දේ. අදත් ඒ හේවා කියන්නේ ඒගොල්ලෝ එයාගේ හේවා කණ්ඩවල හින්දලා පදින් මේ ආපු අයගේ අය ඉන්නවා. හේවා පන්න ආරච්චි කියලා එක කොටසක් ඉන්නවා. ඊළඟට ඉද්දකොට හේවගේ කියලා තව කොටසක් ඉන්නවා. ඊළඟට මොරමුදලේ කියලා තව කොටසක් ඉන්නවා. ඊළඟට උඩුවන අතුකෝරල කියලා තව කොටසක් ඉන්නවා. ওই විදිහට එයාගේ ඒක එක අංශවල ප්‍රධානීන්, ඒ ප්‍රධානීන්ගෙන් පැවතගෙන එන පිරිස් අදත් ඉන්නවා මේ ගමේ. ඊළඟට එයා මෙහෙ ඇහිලා නිකන් හිටියේ නෑනේ. යුද්ධයට අවශ්‍ය කරන අවි ආයුධ විතරක් නොවි මේ අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය පවා, ආහාර ඒ කාලේ තියෙන ප්‍රධාන ගොවිතැන්නේ, ඒ ගොවිතැන් වැඩ වලටත් මෙයා මේ සම්පූර්ණයෙන්ම තමන්ගේ ශක්තිය දීලා තියෙනවා. දැන් මේ තියෙන කපුගෙදර කියලා එක්තරා ප්‍රදේශයක්. එහෙ තියෙන වැවතැන්න කියලා එක්තරා ප්‍රදේශයක්. එතන තමයි වැව හදලා තියෙන්නේ. එහෙමයි. වැව හදලා ජලය එක්කාසු කරලා ගොවිතැන් වැඩ කළා. ඊළඟට දැන් යුද්ධයක් අතින් කරන්න බෑනේ. ඒකට අවි ආයුධ ඕන කරනවනේ. ඒ අවි ආයුධ නිෂ්පාදනය කළා තියෙන පැලැන්දේ.
අතන ගිහලා බලන මේ පල්ලෙහා තියෙනවා. එතනට කියන්නේ පන්නේ වත්ත කියලා කියන්නේ. පන්නේ වත්ත. ඔව් පන්නේ වත්ත. පන්නේ කියලා කියන ආයුධය කියන නවන්නේ. එතකොට ආයුධ නිස්පාදනය කරපු වත්තර කියනවා පන්නේ වත්ත කියලා කියනවා. ඊළඟට ආයුධ නිස්පාදව කරපු අයට කියනවා පැලැඳ ගංගාචාරිගේ කියලා කියනවා. ඒ પરම්පරාවල අදත් ඉන්නවා. ඊළඟට 1949 වගේ මට මතක මෙහෙති වෙලා ඔය ලියනකොට හිටියා මේ ජෝන් අප්පුහාමි කියලා එක්කෙනෙක්. එයාට ඒ කාලේ එයාගේ කුඹුරේ කැටකරල්ල කියන කුඹුරේ තියලා විශාල කාලතුවක්කුවක් හම් වෙලා තියෙනවා. ඒ කාලතුවක්කුව දැන් තියෙනවා කටුගෙයි. ආහහ. ඔව්. ඒක ආමුදුරනේ මේ පුතුගීසියන්ගේ කාලේ. මේ පුතුගීසියන්ගේ කාලේ සිවිච්ච කාලතුවක්කුව. ඒ කාලතුවක්කුව නිරීක්ෂණය කරපු අය කියනවා පුතුගීසෙන්ට වඩා සහජ දක්ෂතාවයක් සිංහලයා තුළ මේ කර්ම එය පිළිවන් තිබුණා කියලා. ඒකෙදි මේ උණ්ඩ හැටියට පාවිච්චි කළේ ගල්. ගල්. ගල් උණ්ඩ. ගල් උණ්ඩ වලින් තමයි ඒ කාලෙතුවක්කෝ අට දාලා සතුරන්ට වෙඩි තිබ්බ. වෙඩි තිබ්බ. ඒවත් තියෙන දැන් මෙන්න මේ විදිහට ඒ කාලේ තිබිච්ච තත්වයට තත්වයේ අනුව වීදියේ බණ්ඩාර රට ආරක්ෂා කර ගැනීම සඳහා පෘතුගීසයන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කරපු එකම මේ මිනිස්සය. ඔව්. එතකොට හාමුදුරනේ මේ මාකිලි ඇල්ලත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මාකිලි ඇල්ලේ කියලා කියන්නේ මේකයි එක ජනප්‍රවාදයේ කියන්නේ ජනකතාවල සඳහන් වෙනවා වීදියේ බණ්ඩාර හා එයාගේ ඒ සමුද්‍ර දේවිය ඇතුළු පිරිස ජල ක්‍රීඩාවට ගිය ස්ථානේ මාකිලි ඇල්ල කියලායි සඳහන් කරන්නේ. ආහ්. ඉතින් ඊළඟට අනිත් එක දැන් මේ මහ විශාල ඒරියා එකක් මේ පැලැන්ද නුවර. පාලින්ද නුවර කියන. දැන් කොටේම කියන්නේ ප්‍රධාන මුර පොළවල් තුනක් තියෙනවා. එකක් දැන් එදා මුර පිටිය වුණා. මුර පිටිය වුණා. ඊළඟට මුර කාව මෝල් කාව වුණා. මුරගල මෝල් මොරගල වුණා. මොරගල වුණා. ඔව්. ඔය විදිහට ඒ කියන්නේ ආරක්ෂක විධිවිධාන සලසලා තියෙන මෙතන සතුරන්ට එන්න බැරි වෙන. ආහ්. දැන් බැලුවෙන් පස්සේ හැම වටේම කඳු යායක්නේ තියෙන්නේ. ආ ආ ආ. කඳු යායක් තියෙන්නේ ඝන කැලෑවල් තියෙන්නේ. ඉතින් එයා ක්ෂේම භූමිය හැටියට එයාගේ ජය භූමිය තෝරගත්තේ මේ ස්ථානේ. ආ. අර එහා පැත්තේ නේ මේ මොකද මාලිගාවක් තියෙනවා. ඔව් මාලිගාව රජ මාලිගාව තිබිච්ච ගල් කණු ටිකක් තියෙනවා. ඒ විදිහට තමයි ඊළඟට පන්සල ගැන කතා කරනකොට පන්සලේ ඉතිහාසය ගැන කතා කරනකොට අපිට දකින්නට හම්බ වෙනවා මේ පැලැන්දේ රතනපාල කියන හාමුදුරු කෙනෙක්. ඒ පැලැන්දේ රතනපාල කියන හාමුදුරුවන්ගේ මෑණියන් ඒ හාමුදුරුවන්ට පූජා කරපු ඉඩමක් තියෙනවා. ඒ මේ ගිල්ම කියන හරිය පන්සල් ගොඩැල්ල කියලා එකට කියන්නේ. එතන තමයි පන්සල තිබුණේ. මොකද එතන ගංගාතුරේට විනාශ වෙන නිසා එතකොට ඊට පස්සේ මෙහාට කෙසෙල්හෙනාවේ රජමහ විහාරයෙන් ඉවුරුගොඩ පියදස්සේ කියන හාමුදුරුවමක් මෙහාට වැඩලා තියෙනවා. එහෙමයි හාමුදුරනේ. එතකොට ඒ කෙසෙල්හෙනා රජමහ විහාරයේ ඒ ඉවුරුගොඩ පියදස්සේ කියන හාමුදුරුවත් ඇහිලා බලනකොට ඒක ගංගාතුරේ යට වෙනවා. මිනිස්සු කියලා තියෙන අපි කවදාකවත් නොදැක්ක විදිහේ ගහක් ඒක මේ ඔක්කොම ඝන කැලෑවල් ගහක් තියෙනවා කියලා. ඒ බෝධින්න වහන්සේ. ආහහ. එතකොට ඇහිල්ලා පෙන්වුවා මේක සම මෙතන තමයි බුදුහාර මේ තමයි බුදුහාරණාසේ බුද්ධත්වයට පත් වීමට වැඩ හිටිය බෝධින්න වහන්සේ සාකාවක් කියලා මිනිස්සුන්ව දැනුවත් කළා. අන්න මේ බෝධින්න වහන්සේ තියෙන ස්ථානයේ තමයි පන්සල් අරගෙන ඇහිල්ලා තියෙන්නේ. ආහහ. ඊළඟට පියදාසි කියන හාමුදුරුව. එතකොට හාමුදුරනේ දැන් මේකේ මේ රජමාලිගාව තිබුණු තැන මිනිස්සුන්ගේ ජන විවාහරේ තියෙනවා මේ ඇත්තු ලවා වස්තුව පාගවල තියෙනවා. ඒ මෙතන අර එහා පල්ලෙහා තියෙන දිය හෙබ කියලා එකක්. දිය හෙබ. ඒ දිය හෙබ මේ මොකද්ද වීදියේ බණ්ඩාර පෘතුගීසීන් එන්නට පළමුව එයා මොකද කරන්නේ මේ මාලිගාවේ තියෙච්ච සියලුම වස්තුව ඒ දිය හෙබේ දාලා විශාල කොට දාලා අලිලව්ව පෑගුවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ අපිත් දැක්කා දැන් මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා
පැවිල්ලක් වගේදී කොට විස්කේ කොට දකින්නට හම් වෙනවා. මොකද කවුරුවක්වත් ඒක පරිශනනය කළේ නැහැ. පරිශනනය කළේ නැහැ. ඔව්. පරිශනනය කළේ නැහැ. ඔව්. ඉතින් අනිත් එක දැන් වීදියේ බණ්ඩාර මහ සෙනවිතුමා මේ පත්තිනි දේව මෑණියන් අදහපු කෙනෙක්. බුදුහාරව ඇදහැවේ නැහැ. සප්පත්තිනි මෑණියෝ. ඔව් පත්තිනි දේව මෑණියන් අදහපු කෙනෙක්. ඒ නිසා තමයි මේ 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 කළුතර මේ 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 ප්‍රදේශේ හුරුළු ගෙදර දේවාලය කියලා එකක් තියෙනවා. හුරුළු ගෙදර. කොයි ප්‍රදේශේ හරියද? ඒක තියෙන්නේ බුලස්සිංහල. බුලස්සිංහල. හුරුළු ගෙදර දේවාලය එකක්. පාරයිනේ අපි එනකොට. ඒක නම් ඊළඟට කපු ගෙදර දේවාලය කියලා මෙහි තියෙන කපු ගෙදර දේවාලය එකක්. ඊළඟට අඹේගොඩ දේවාලය කියලා තවත් එකක් තියෙනවා. එතකොට හාමුදුරනේ මේ දැන් මේ ඒ කාලෙදී මේ හෙළ වෙදකම කියලා මේ අපේ අතීතයේ තිබුණා කියනවා. ඒගොල්ලොන්ගේ එතකොට මේ හෙළ වෙදකම එතකොට ඒගොල්ලොන් ලෙඩ රෝගවලට මේ ඖෂධ මේ ගම් වටේ තියෙනවද? තියෙනවා තියෙනවා තියෙනවා. දැනටත් එහෙම තියෙනවා. තියෙනවා තියෙනවා තියෙනවා. එතකොට මේ හෙළ වෙදකමේ ඉස්සරත් මේ හෙළ වෙදකම අරගෙන ගොඩක් සාර්ථකත්වයක් තිබිලා තියෙනවා. තියෙනවා තියෙනවා තියෙනවා. දැන් අපේ මෙහෙවිත දැන් අපේ ලංකාවේ ඔය දැන්නේ ඔය මේ මේ ඉංග්‍රීසි වෙදකමට බැස්සේ ඉස්සර ලංකාවේනේ හෙළ වෙදකම තිබුණේ. ඒ කාලේ ගංගොල්ල හිටියානේ වෙද මහත්තුරුයි කියන අය. ඒ වෙද මහත්තුරු මේ රෝගීන්ට ප්‍රතිකාර කළේ. මොකක් හෝ අවාසනාවකට ඒ හිටපු වෙද මහත්තුරු මැරෙනකොට ඒ ශාස්ත්‍රයේත් නැහැ ගෙනියන්න කවුරුත් නැහැ ගෙනියන්න කවුරුක පුදුම අවාසනාවක් ඒක අපේ ලංකාවට වෙලා තියෙන්නේ. දැන් කැමති නැහැනේ ඒගොල්ලෝ බලන්නේ හැමෝම දැන් ඒක ශාස්ත්‍රය ඉදිරියට ගෙනියන්න කැමති නැහැනේ. නෑ 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 ඒගොල්ලෝ බලන්නේ ඊට වඩා ඒක මේ පල්ලෙහා මට්ටමක තියෙනවා කියලා හිතලා තියෙනවා. නමුත් ආයුර්වේදයත් එක්ක මේ මේ හැපෙන්න වෙන වෙන මේ 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 සෞඛ්‍ය ක්‍රමයක් නැහැ ලෝකේ. එහෙමයි. ඒ තරම් ප්‍රබල ශක්තිය ගහේ ගස්වල පොතු මුල් මල් මේ ඔක්කොම තියෙන. ඉස්සර සිටියා මෙහෙ වෙද මහත්තුරු 6-7 දෙනෙක් හිටියා. නමුත් ඒගොල්ලන්ගේ අභාවයෙන් පස්සේ හෙළ වේදකම නැති වෙලාම ගියානේ. ඔව්. එතකොට හාමුදුරනේ දැන් ඔය ඒ දවස්වල අපි අහලා තියෙනවා දැන් ඔය පෘතුගීසීන්ගේ කාලේ අංගම් කියන ශාස්ත්‍රය. ඒ කියන්නේ අංගම් පොර. එතකොට ඒ අංගම් මඩු මේ අවට තිබිලා තියෙනවද? මෙහෙනම් තිබිලා නෑ. නෑ නෑ නෑ. ඒගොල්ලන්ගේ પરම්පරා කට්ටිය නෑ මෙහාට නෑ මෙහාට. අංගම් මඩු අංගම් පොර මෙහෙ තිබිලා නෑ. තිබිලා නෑ නෑ. එතකොට මේ පළාතේ තිබිලා නෑ ඒ විදිහට. නෑ මේ පළාතේ වල ඒක තියෙන්නේ ඔය මේ උඩරට පැත්තේ. උඩරට පැත්තේනේ අංගම් පොර තියෙන්නේ. දැන් ඒක ඉවරලා මාත්‍යලට පෙන්නන්නම් මේ ඒ හම්බ වෙච්ච පුරාවස්තු. එක්තරා ප්‍රමාණයක් අර කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ඔව් 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 ඔව්. ඒ බලන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. එතකොට හාමුදුරනේ දැන් මේ සම්බන්ධව මේ මෙහි වදුල්වල සටහන් වෙලා තියෙනවා කියලා සමහරුන්ගේ එක එක මත තියෙනවා. මේ අවට ගල් ගුහාවල් තියෙනවා. එතකොට ඒගොල්ලෝ හැංගිච්ච තැන් තියෙනවා. ඒගොල්ලෝගේ තියෙන තැන් තියෙනවා කියලා ගොඩක් මිනිස්සු ජන විවහාරයේ කියනවා. ඒ වගේ වස්තුව තියෙනවා කියනවා. සමහර දේවල් තියෙනවා. ඉතින් මේ සමහරු කියනවා ඒ ගොඩක් ඒ අවට ගල් ගුහාවෙම තියෙනවා කියලා. එහෙම ඒක සත්‍යද? ඔව් ඔව් තියෙනවා 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 තියෙනවා. මේක ඇවිල්ලා ලංකාවේ පුරා විද්‍යාව අනුව අපේ සංරක්ෂිත ස්ථානයක්. මොකද අපි මේ වගේ තැන් රැක බලා ගන්න ඕනේ. රැක ගන්න ඕනේ. මොකද අපේ අතීතයට සහ අනාගතයට තියෙන උරුමකම්. මේවා අපි රැක ගන්න ඕනේ. ඉතින් අවසරය නම් හාමුදුරනේ අපේ කාල වේලාවත් අවසන් වෙගෙන යනවා. ඉතින් ඔබ වහන්සේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සහභාගී වීම ගැන. ඉතින් හාමුදුරනේ අපි නැවත දවසක යලිත් අපි මේ පන්සල් අපේ පන්සල තුලින් නැවත අපි හමුවෙමු. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා. බලාපොරොත්තු වෙමි. තාමට කියන්නේ එකක් අමතක වුණා. ඒක තමයි වීදියේ බණ්ඩාර මහ සෙනෙතුමත් එක්ක ආපු මුස්ලිම් ජනතාව මෙහි ඉන්නවා. ආහහ මුස්ලිම් ජනතාව. මුස්ලිම් ජනතාව ඉන්නවා. ඒගොල්ලෝ පන්සල සමග පුදුම සම්බන්ධතාවයක් තියෙන. ඒක මුළු රටටම ආදර්ශයක්. දැන් ඔය නොඑක්ක කොයි පළාතේ දින්නේ? මේ පැලැන්දේ ඉන්න මුස්ලිම් ජනතාව. ඒ ජනතාව පන්සලේ කරන උත්සව තියෙනවා නම් තරුණයෝ ඇහිලා කොඩි දාන්න උදව් උපකාර කරනවා. ඊළඟට මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. දැන් අර
දර්ගා නගරයේ සිදුවෙච්ච සිදුවෙලාවේදී හමුදාවත් ආරක්ෂක අංශයෙන් ඉස්සෙල්ලා මම තමයි ගිහිල්ලා ඒගොල්ලන් කෑගෙන ගිහිල්ලා එවලා පල්ලියට ගිහිල්ලා ඒගොල්ලන්ව මේ සමාදානය කරන්න ලෑස්ති වුණේ. අර සාරංගේ සිද්ධියත් උනේ ඒකයි. එතකොට හමුදා වෙනකොට මෙහි කිසි දෙයක් නැහැ. ඔක්කොම සමාදානයෙන් යුක්තව ජීවත් වෙනවා. ඒක මුළු රටටම දෙන අපේ ආදර්ශයක් ඒක. ඒගොල්ලෝ දැන් කොටින්ම කියන්නේ දැන් සිංහල අයගේ අවමගුල් කටයුතු වලට ඒගොල්ලෝ එනවා. ඒගොල්ලන්ගේ අවමගුල් කරන සිංහල වෙනවා. අපිට කිව්වොත් අපිත් යනවා. අන්‍යෝන්‍ය බැඳීම. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ දිගටම තියෙනවා. ගමේ. ඒ කියන්නේ වීදී බණ්ඩාරත් එක්ක ආපු ගයිනේ. ඇහිලා තියෙන්නේ මේ අටලුගමනේ. අටලුගම. අටලුමෙන් ඇහිලා මෙහෙ ඇහිලා සිංහල කාන්තාවක් මේ විවාහ කරගෙන තියෙන්නේ. සිංහල කාන්තාවක් විවාහ කරගෙන තියෙන ඒ પરම්පරාව තමයි තාමත් තියෙන්නේ. තාමත් තියෙන්නේ. පැවතගෙන ඉන්නේ තාමත්. ඔව් ඔව් ඔව්. දැන් එතකොට මේ දැනට මේ මුස්ලිම් ගම්මාන සහ සිංහල කට්ටියත් අතර විරසක එහෙම තියෙනවද? නෑ නෑ නෑ. අපම රේණුක තරම් විරසකයක් නෑ. දැනට පන්සලත් එක්ක සම්බන්ධයි. සම්බන්ධයි. පන්සලත් එක්ක සම්බන්ධයි. මේ දැන් පල්ලියේ තියෙන උත්සව. ඔව්. පල්ලියේ උත්සව මට ආරාධනා මමත් යනවා. පන්සලේ තියෙන උත්සව වලට ඒගොල්ලොත් එනවා. පන්සලේ පින්කම් වලට කොඩි දාන්න පව මුස්ලිම් තරුණයෝ එනවා. එනං අවසරයි හාමුදුරනේ අපිට කාල වේලාවත් අවසන් වීගෙන යනවා මේ පරණ දේවල් සුරක්ෂිත කරන්න මේව ආරක්ෂා කරගන්න ඕනේ මොකද අපේ මුතුන් මිත්තන්ගේ අතීතය සහ ඉදිරියට එන දේවල් අපි රැක ගන්න ඕනේ. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වුණේ පාලින්ද නුවර ප්‍රධාන සංඝනායක පැලෑඳ රජමහාවිහාරාධිපති සද්ධර්ම කීර්ති දේවමුල්ලේ කල්යාණ වංශ ස්වාමින් වහන්සේ. නැවත අපි හමු වෙන බලාපොරොත්තු වෙන ඔබ සැමට තෙරුවන් සරණයි. TV9 ශ්‍රී ලංකාවේ